ඉන්දන නොමැතිකම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ සෝජිත්ස් පෞද්ගලික බලාගාරය මේවන විට අක්‍රිය කර තිබෙන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන මෙගාවොට් ප්‍රමාණය මෙගාවොට් 130ක්. මේ අතර ජල විදුලිය සහ බලාගාර සතු ඉන්දන සීමා වීම හේතුවෙන් අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කර තිබෙනවා. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව කාණ්ඩ 4කට බෙදා මෙම කප්පාදුව සිදු කිරීමට යන බවයි. මේට පෙර විදුලි බල මණ්ඩලය ABCD ලෙස ශ්‍රී ලංකාව කාණ්ඩ 4කට බෙදා විදුලි කප්පාදු කාලසටහනක්ද මාධ්‍යට නිකුත් කර තිබුණා. ඒ අනුව එම කාලසටහනට අනුව මෙම විදුලි කප්පාදුව සිදු විය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ පිළිබඳව අද පස්වරුවේ මහජනතාවට දැනුම් දීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. ඉරි මාස තුනක කාලය සඳහා කප්පාදුවට සූදානම් වන බව තමයි වාර්තාවන්නේ. අද දිනේදී මහජන උපයෝගිතා කොමිසම මේ පිළිබඳව දැනුම් දෙන නියමිත බව වාර්තා වෙනවා. විදුලි බල මණ්ඩලයේ කුමන උපකල්පන මත පදනම් වෙලා ඒක ඉල්ලීම කරාද කියලා කියන කාරණය පිළිබඳවත් අපිට බගකීමෙන් යමක් කියන්න බෑ. නමුත් විදුලිය නියඟ තත්වය ඇතුලේ දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙන කාරණේ ඩීසල් ආනයන කිරීම ප්‍රශ්නය මත දැවි තෙල් ආනයන කිරීමේ ප්‍රශ්නය මත අර්බුදයකට ලක් වෙලා තියෙනවා කියලා කියන කාරණේ සංගවිය හැකි කාරණාවක් නෙමෙයි. පුනර්ජනීය බල ශක්තිය මත විශ්වාසිත බල එය යාන්ත්‍රණය බවට පත් කර ගැනීම තමයි ලෝකෙ මේකට තියෙන විසඳුම. ඊට අමතර පුරවශයන් විදියට මේ අර්බුදකාරී මොහතක අර්බුදකාරී සමයක පුරවශී වගකීමක් විදියට උදාහරණයක් විදියට අපි අයන් කරන්න තියාගන්නේ සාමාන්‍යයෙන් හැන්දෑවේ 6 10 අතරේ 4,74,000ක් වීටි පහන් තියෙනවා. කොළඹ නගර විතරක් 18,000ක් වීටි පහන් තියෙන මේ 4,74,000ේ වීටි පහන් වලට යන වියදම විතරක් මම ඒ කාලේ ගණන් බැලුවා බිලියන 2ක්. අපි යම් කැපකිරීමක් කරන්න ඕනේ. හැබැයි කැපකිරීම ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට දේශපාලකයන් වශයෙන් අපි ඒ කැපකිරීම කරලා සමාජයට පෙන්වන්නට ඕනේ. ඊයේ කැබිනට් මණ්ඩලයට ලොකුගේ ඇමතුමා හදිසි විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාද? ලොකුගේ ඇමතුමා කැබිනට් මණ්ඩලයේ හිටියෙත් නැහැ. ඔහු විදේශගත වෙලා ඉන්නේ. එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණෙත් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.